නොහිතපු විදිහට මොරසූරණ වැස්සකට අපිට මුණ දෙන්නට සිදු වුණා. එක් විශේෂත්වයක් දුටුවා. මේ කුඩා වුවත් මේ රැලියට පැමිණ සිටි කිසි කෙනෙක් මේ රැලිය අතහැරලා දාලා ගෙදර යන්න හදිස්සියක් දැක්කුවේ නැහැ කියන එක සියසින් දැක්කා. ඒක සතුටට කරුණක්. ඒක අගය කළ යුත්තක්. ඉතා දීර්ඝ දේශපාලන කතාවකට මුල පුරන්නේ නැහැ. හැබැයි ඩොක්ටර් පැතුම් කන අපිට හම්බ වෙන්නේ මේසෙල් ලොක් සටහන් කරුට මීට වසර ගණනාවකට පෙර පරිසරය පිළිබඳව ප්‍රශ්න ඇති වෙනකොට පරිසරය පිළිබඳ ගැටලු මතුවෙනකොට අපි යම් දැනුමක් ගත්තනම් එතන වෙනවා අයියේ ඕක මෙහෙමයි වනාන්තර ඝනත්වය මෙහෙමයි අර්ග මෙහෙමයි මේක මෙහෙමයි ගුරුවරයෙක් වගේ අපිව දැනුවත් කරා පරිසරයේ සම්බන්ධයෙන් අපි ඔහුගෙන් උපහාගත් දේවල් අපි සමාජයට උදාහැරිය නිර්ලෝභීව එක එක දෙවෙනි කාරණය වේලාසනම කතාව පටන් ගන්නකොට අපි ඇහුවා ડોක්ටර් කොහෙද යන්න මේ සූදානම් වෙන්නේ එතකොට ඇත්ත කිව්වා හිතට එඟව මම කවදරි දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙනවා කියලා මීට අවුරුදු කීපයකට කලින් කිව්වා එදා කොලේ වහලා හංගල කොලගේ හැව්වේ නෑ එදා ඇත්ත කතාව කිව්වා අපිට අපි නිහඬ වහගෙන හිටියා පසුගිය දවසක සම්මුඛ සාකච්ඡාවක් කරා සම්මුඛ වුණා ડોක්ටර් පැතුම් එක්ක ප්‍රශ්නයක් ඇහුවා පළවෙනි ප්‍රශ්නේ මොකද ඇහුවේ ආණ්ඩු ක්‍රම විවස්ථාව කියවලා තිබෙනවද නැද්ද කියලා ඇහුවා මුවඟට මද සිනහාවක් නගාගත්තු ડોක්ටර් කියනවා නැහැ මම ආණ්ඩු ක්‍රම විවස්ථාව කියවලා නැහැ කිව්වා ඒක අවංක පිළිතුරක් සාම්ප්‍රදායික දේශපාලකයෙක් නම් මේකට විවිධ තොරම්බල් එල්ලනවා රට පටලවල බොරු කියනවා තමුන් දන්නේ නැති දේ නොකියපු පොතක් කියෙව්වේ නැහැ කියන එක නම්බුයි බොරුවක් කියනවට වඩා නිසා අපිට ගරු කරනවා පස්සේ කියවගමු ඉස්සෙල්ලා ගොඩ දාලා ඉමු අපි එහෙම හිතාගත්තා අනිත් අපිට වැදගත් ප්‍රශ්නයක් තිබෙනවා මේ කොහොමද මේ තරුණ තරුණියන් ටික මේ ස්වේච්ඡාවෙන් මේ මහා සටනට එකතු කරගන්නට ඔව් සමත් වෙච්ච මේ මැජික් එක මොකද්ද කියන එක අපි හොයනවා අපි ඉතා හොඳින් දන්නවා සමහර අයගේ රැකී රක්ෂා අහිමි වුණා මේ වොලන්ටියර්ස්ලා කට්ටියක් වැඩ කරනවා මේ තරුණ කොල්ලන්ගේ මේ ඇති මේ පප්පල සීයර ටික අපි දැක 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 දශක ගණනාවක් අපි බහු කරලා තියෙනවා උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සදුම්ලත් වෘත්තික වේදීන්ගෙන් ත්‍රිපුන් පාර්ලිමේන්තුවක් අපිට නිර්මාණය කරගන්නට පුළුවන් වුණොත් අවම තරමෙන් අඩුම තරමින් අපිට ශාස්ත්‍රීය සංවාදයක් අහන්න සලස්වන්න පුළුවන් දියවන්නාව තුල නිසා අපි අලුත් මූණු හොයනවා අලුත් වෘත්තික වේදීන් පාර්ලිමේන්තුවට එන්නට ඕනයි කියලා අපි විශ්වාස කරනවා එනිසා තමයි අද මේ පැතුම්ගේ වේදිකාවට එන්නේ මේ ස්වාධීන කණ්ඩායම් අංක 4 නමුත් පක්ෂයක් තිබෙනවා ලියාපදිංචියට යොමු කරලා ඒ ජාතික හරිත පෙරමුණ කියද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා ජාතික හරිත පෙරමුණ මේ වගේ පක්ෂ තිබෙනවා ලෝකේ දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල බොහොම බලගත් දේශපාලන පක්ෂ අපිට ස්වභාවයෙන්ම හා ඉවෙන් දැනෙනවා මේ පක්ෂය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඉවෙන් දැනෙනවා ජාතික හරිත පෙරමුණට දේශපාලන අනාගත ගමනක් තිබෙන බවට හෙවණලි පතිත වෙනවා මේ වැස්ස අතරතුර මේක කරයින් දෙකෙන් අවුරුද්දෙන් කරන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි මේ සියන කෝරළමේ ආමුතු දිස්ත්‍රික්කය මගේ ඡන්දෙත් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අද මං කොහේ හිටියත් එනිසා මේ ගම්පහ සාමාන්‍යයෙන් අපි අහලා තිබෙනවා වැඩිපුරම ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ දේශපාලන වැඩසටහන් වලදී අපි බරපතල ලෙස විවේචනය කරපු දිස්ත්‍රික්කයක් මේ සියන කෝරළේ මේ අගෝස්තු මාසේ පස්සේ නේද
हिरुदा उनाट पशु चंद पुलट यान्न मैं अपि हमोटम सिद्ध वेनवा मैं कन्नाडी इसराट गिहिल्ला एको खोन्ने पीरला रेवला हदला शर्ट के बोत्तन दानकोट कन्नाडीयेन तमुंगे मून पेनवा तमुंट तमुंट तमुंग कियवगन्न अवस्थावक एदा उदेट हंब वेनवा एक कैडपति गोमट ओबव पेनवा ओबे मून पेनवा अस्तक पेनवा नायकट पेनवा अद मे गेदरीन दोट्ट बेहला यान्ने इदिरी अवुरुदु हतरमार पहतुल रटट मे मातृ भूमियट अवश्य करन ए वगकीम इटु करन्नद नत्तं तवत् पादड पल्होरेक्व पार्लिमेंतु यवन्नद रेद्दक एदं दोट्ट बहिन्ने केन ऐतिहासिक देशपालन तींदुव गन्न सियने कोरले जनतावट शक्तिय लैबेवा हंगुंगे पस्सें गिये मे हंगुंगटट बडट कन्न सल्ली इल्लगेन नेमेयि बट पौद्गलिक वेस्सेन लोग्गोट यमक गन्न नेमेयि एहेनम रटट यमक देन्न तमयि हंगुन्नेत्ति होयागेन मातरट गिये अद डॉक्टर पैथुम होयागेन एन्ने अलुत नूनक स्वाधीन कंडायमक दियमंतियकिन मे सियने कोरले सरसरा अलुत गमनकट सूदानम वेन ए पेरगमन करुवंट अवश्य करन आत्मशक्तिय धैर्य सपेला ओउम दिरिमत करला मे गमन शक्तिमत करला नूपन्हा उपन अनागत परपुरट हरियमं वेदगत महतुरुंगें पिरिच्च पार्लिमेंतुवक दकिनेके हीनय हबे करन्नटै कियनक अपि कियनवा होरेकुगे वेदिकावकट गोडउने नै මාජන මුදල් අවභාවිත කරපු තක්කඩියෙකුගේ වේදිකාවකට ගොඩ වෙලා නැහැ. මාජන මුදල් කොල්ල කාපු වාහන පර්මිට් එක විකුණගෙන බඩවියත රැකපුන්ගේ වේදිකාවකට ගොඩ වෙලා නැහැ. කීයක් දෙන්නම් වරෙන් ගාන කීයද කියලා කතා කරපු කිසිම ජාවාරංකාරයෙකුගේ වේදිකාවට ගොඩ නවුණු SLO ගොඩ වුණේ මේ මුළුමහත් මැතිවරණ ව්‍යාපාරයේ පුරාම වේදිකා දෙකකටයි එකක් හඳුන්ගේ අනිත් එක ડોක්ටර් පැතුම්ගේ එහෙනම් ડોක්ටර් එසේ ලෝකපගේ වුණසු සුබ පැතුම් ඔබට ජය වේවා බොහොම සුබයි